යා පාරසා ගිනම්රන අද්‍යනය එකකොලා ශ්‍රේණය තුංගනි පාඩම වෙළදාමසසා උපකාරකසේවා පල්ලමු පාඩම අවසන් කරලා කළඹනාකරණය දෙවනි පාඩම අවසන් කරලා මෙ අපි සූදානම් වෙන්නේ තුංගනි පාඩම නම්මොකදද අලවිකරණය මාකටින් පාඩම ප්‍රධානකොටස් තුනයි අලවිකරණය ඉගෙනගමු ඉලක්ක වෙළඳ පොලිගෙනගමු අලවිකරණ මිශ්‍රීගෙනකම්. එනිසා කළමනා කරණේ පාඩමට වඩා ටිකක්් ලොකු පාඩමක්. ඔලෙවල් ප්‍රශ්නපත්‍රයක් තුළ ලකුණු වතින් බැලුවොත් කලබනා කරනේ පාඩමට සමානව ලකුණු ලැබෙන පාඩමක්. එකන ඔළෙවල් ප්‍රශ්නපත්‍ර ලකුණු පහකට හයකට ආසන්න ප්‍රමාණයක් මේ පාඩමින් ඔබේ පේපෙකට ලැබෙනවා. දරුවනේ එසේ නම් අපි ආරම්භ කරමු, අලවි කරණය කියන්නේ මොකක්ද කියලා මුලින්මි කෙන ගම අපිට මතකයි මිනිස් අව්‍යතා ආහාර ඇදුම් නිවාස මේ තවත් අවශ්‍යතා තිබුණ අධ්‍යාපනය සෞඛ්‍ය ආරක්ෂාව ප්‍රවාහනය සඩිවේදනය විනෝධයඒ ඉටු කරන ක්‍රමෝලට කිව්වා අපි වුවමනා කියලා ඉති මිනිස් අවශ්‍යතා වුවමනා තෘප්තිමත් කරන්න වටනාක මකින් යුත් නිෂ්පාදිිතයක් නිර්මාණය කල්ලා පාරිභෝගිකයායට ලබාදීමේ ක්‍රියාවලිය නිර්මාණය කිරීමේ ස පිළිගැන්වීමේ ක්‍රියාවලිය අපි කියනවා අලවිකරණය කියලා. නිර්වචනයක් වශයෙන් පාඩන් කල්ල තියාගන්න මේ මෑතක ඕලෙවල් ප්‍රශ්න පත්‍ර එක අලවිකරණය යනු කුමක්ද කියලා ඇහුවා. ඒ නිසා බොහෝ පාසල් ප්‍රශ්නපත්‍රවලවාර්විවාාග ප්‍රශ්න පත්‍රවල ඔබෙන් අන ප්‍රශ්නයක්. අලවිකරණය යනු කුමක් ද කියන එක. එනිසා නැවත වතාවක් බලමු අපි මිනිසාවශ්‍යතා සහ වුවමනා තෘප්තිමත් කිරීම සඳහා ලෙසින දරුවනේ. මිනිසාවශ්‍යතා සහ වුවමනා තෘප්තිමත් කිරීම සඳහා වටිනාකමකින් යුත් නිෂ්පාධිතයක් නිර්මාණය කිරීමේ සහ පිළිගැන්වීමේ ක්‍රියාවලිය අලවිකරණය වේ. තව එක පාරක් කියමු තව එක පාරක් බලමු දරුවනේ. මිනිසාවශ්‍යතා සහ වුවමනා, ෘක්තිමත් රීම සඳහා වටිනාකමකි නියුත් නිෂ්පාධතයක් නිර්මාණය කිරීමේ සහ යගැන හදනවා නිපද වනවා පිළිගන්වීමේ ක්‍රියාාවලිය පිළිගන් වනවා ලබාදෙනවා බෙදාහරනවා මෙක්‍රියාාවලිය අපි අලවි අලවි කරණය ලෙස හඳුවන්න පුළුවන්. අලවි කරණයට අදාල ක්‍රියාාවලියයක් තියෙන දරුවේ. ඒ පලවෙනිම කාර්ය තමයි බාණ්ඩහසේවා නිර්මාණය කිරීම මොකද පලවෙනි එක නිර්මාණය කිරීම නිකම්මන මේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවලට වුවමනාවලට වඩාත් හොඳින් ගැලපෙන එම අවශ්‍යතා වුවමනා වඩාත්ම හොඳින් තෘප්තිමත් කරන්න පුළුවන් බාණ්ඩේ හෝසේවාව නිර්මාණය කරනවා. නිර්මාණය කරපු බාන්්ඩේ හෝ සේවාව වඩා ආකර්ෂනීය ක්‍රමවලින් හඳුන්වා දෙනවා නිර්මාණය කරපු බාණ්ඩේ සේවා පාරිභෝගිකට හඳුන්වා දෙනවා ආකර්ෂණය ක්‍රමවලින් කියන්නේ විධ අලවි කරන උපක්‍රමවලින් TVී දැන්වීමක් පත්තරේක දැන්වීමක් පෝස්ට එකක් වැනි විශේෂ ආකර්ෂනීය ක්‍රමයකින් තමන්ගේ පාරිභෝගික පිරිසට හඳුන්වා දෙෙනවා එම හඳුන්වා දෙනකොට පාරිභෝගිකය හැමතිස්සෙම අහන දෙයක් තමයි මිලකීයද. දානකීයද ට්‍රයිස් එකකීයද. එම නිසා සාධාරණ මිලක් ලකුණු කරන. මිලක් ලබා දෙනවා. ඒ මිලට කැමති පාරිභෝගිකයන් බාන්ඩසේවාඉල්ලනවා එම ඉල්ලුම් කරන පාරිභෝගිකයන්ට වඩාත් සරල සහ යෝග්‍ය ක්‍රම පාවිච්චි කල්ලා එම බාණ්ඩ සේවා, පාරිභෝගිකයාගේ අතට පත්කිරීම එකඇනි පාරිභෝගිකයට විකිනීම. ඉන් පාසුඒ බාන්්ඩ සේවා පිළිබඳව පාරිභෝගික ප්‍රතිචාර සොයා බලනවා සහ අලවියෙන් පසු අවශ්‍ය සේවා සපේනවා. දරුණේ බලන්නේ ක්‍රියාවලියේ බොහොම ප්‍රායෝගික ක්‍රියාවලයක් ව්‍යාපාරයක් කරද්දි ව්‍යාපාරයක් විසින් මූලික වශයෙන් මිනිස්සුන්ගේ අවශ්‍යතා වුවමනා ඉටු කරනවගේ අපි දන්නවා. එනිසා අලවි කරණය තුළ අපි අලවිකරණය කි ව් ම හිතන් එඩි අලවි කිරීම විකිනීම එච්චරයි නෑ අලවි කිරීම කියන වචනට එහා ගිය පුතේරුමක් අලවිකරණය කියන වචනය තුළ දරුවනේ තියෙනවා. එනිසා මේක තුළ නිර්මාණය කිරීම බා්ඩ සේවා හදනවා ප්‍රචාරය කල්ලා හඳුන්වා දෙනවා මිලක් ලකුණු කරනවා ටමට ලබාදනවා ලබාදීල ප්‍රතිචාරගන්නවවා අලවෙන් පසු සේවා සපයනව කියන කාර්යන් ගොඩත් அලවි කරණය කියන ක්‍රියාවලිය තුළ තියෙනවනේද. තවපර්බල මේකාරයන් පහදරුවනේ සරලව මිනිස අවශ්‍යතා සහවුවමනා බඩාත් හොඳින් තෘපතිමත් කළ හැකි බාන්්ඩයක් හෝ සේවාවක් නිර්මාණය කිරීම. දෙවනිය එක නිර්මාණය කළ බාණ්ඩය හෝ සේවාව පාරිභෝගකය අන් වෙත කර්ශ්ණීය අයුරින් හඳුන්වාදීම, තුංගනියක සාධාරණ මිලක් ලකුණු කිරීම, හතරවෙනියක වඩාත් සරල සහ යෝග්‍ය පරිදි බාණ්ඩය හෝසේවාව පාරිභෝගිකයා අතඩ පත්කිරීම, පස්වනියක, සරලවකිවෝොත්, පාරිභෝගික ප්‍රතිචාර සොයා බැලීම සහ අලවයෙන් පසුවාවශ්‍ය සේවා සැපයිීම. ඉතින් දරුවනේ අලවි කරණ නිර්චනය විකරණ කාර්යන්ටික මේ අපි ඉගෙන ගත්තේ දැන් අපේ නව මේ පාඩ මේ ප්‍රධානතාව කොටසකට එක තමයි ඉලක්ක වෙළද පොල ටර්ග් marketකෙට් ඉලක්ක වෙළඳ පොල කියන්නේ මොකදද කියලා ඉගෙනගන්න කලින් අපි ඉගෙන ගමු වෙළඳ පොල කියන්නේ කුබක්ද කියලා ඔබ ඔබ දෙමව්පියන් වෙළඳ පොලට ගිහිල්ලා තියෙනවා බාන්්ඩ සේවා මිලදීගෙන තියනවා ගමේ පොල වෙළඳ පොලා සිල්ලර බඩු කඩය වෙළඳ පළාක් අන්තර්ජාලය හරහා බාණ්ඩ සේවා මිලදී ගත්තනම් ඔබ ඒ එකල්ලා තියන්නෙත් වෙළඳ පොළක් කරහා බාන්්ඩ සේවා මිලදී ගැනීම තමයි එසනම් දරුවනේ තේරුම් ගන්න දෙයක් තියනවා වෙළඳ පොලක් කියන්න මොකක්ද ගන්න කෙනෙක් ඉන්නවා ඒ වගේම විකුණන පාර්ශවයක් ඉන්නවා මේ ගැනුම්කරු සහ මේ විකුණුම්කරු ගැනුම් කරු සහ මෙ විකුණුම්කරු හමුවන නැත්තං සම්බන්ධ වන ඕනෑම ආකාරයක් ක අපි වෙළඳ පොළ වශයෙන් හඳුන්වනවා. දරුවුණේ වෙළඳ පොල ප්‍රධාන ආකාර දෙකක් වශයෙන් අපිට ගන්න පුළුවන්. එකක් තමයි බෞතික වෙළඳ පොල බෞතික වෙළඳ පොලක් කියන්න දරුවනේ බෞතිික ගොඩනැගිල්ලක් බෞතික ස්ථානයක්. ගැනුම් කරු සහ විකුණුම්කරු හමුවන බෞතික ස්ථානයක්. පැහැදිලිද ම ැතුව දරුවනේ අද ලෝක තාක්ෂික දියුණුවත් එක්ක සන්නනිේදන දියුණුවත් එක්ක ගැනුම්කරු සසා විකුණුම්කරු හමුවෙනවා අන්තරජලය හරා වාහනයක් මිලදීගන්නකොට පරිගණකයක් මලදී ගන්න කොට දුරකතනයක් මිලදී ගන්නකොට වෙනත් ආබරණ වෙනත් ඇතුුම් පැළඳුම් ආහාරපාන අපි න් Onlineයින් නොඩ කල්ලා ගෙන්න්න ගන්න පුළුවන්න්නේද. එත කොට ගන්න කෙනා සහ විකුණණ කෙනා සම්බන්ධ වෙන්න දරුවුණේ අන්තර්ජාලය හරහා. අපි ඒකට සාමාන්‍යයෙන් හඳන්වනවා බෞතික කියලා කියන්න නැතුව අවකාශ වෙළඳ පොල. මොහදද අවකාශ වෙළඳ පොළහිෙනම් අපිට වෙළඳ පොල ප්‍රධාන කොටස් දෙකක් වශයෙන් හඳුන ගන්න පුළුවන් බෞතික වෙළඳ පොළක් සහ අවකාශවෙළඳ පොළක් වශයෙන්. බෞතික ඒක කියන්නේ ගොඩ නැගිල්ලක් නිශ්චිත ස්ථානයක් කාශදොලත් නැතම් වෙලඳ පොලාාව කාශ කියලත් කියනවා වෙනද පොලාාව කාශයක් කියන්නේ අන්තර්ජාලය හරහා සිදුවෙච්ච වෙනඳ පොලා අවස්ථාව. අපි මේ ඉලක්ක වෙළඳ පොළත් එක්කන දරුවනේ හිටිය නේද. දැ ඉලක්ක වෙනද පොල කිව්හම අපි ඉලක්ක කරන මාගට්ට එක. අපි ඉලක්ක කරනවා කියන්නේ මොකදද අපිට පහසුවෙන්ම, ෘප්තිමත් කරන්න පුළුවන් පාරිභෝගික පිරිස ඉන්න ස්ථානය. දැ උදාහරණයක් ගත්තෝත් අපි උදාහරණවලින් මේක තේරුන්ගම් ඔබ අපස සාමාන්‍ය පෙළ විභාගය කරන දරුවෙන්. ඒම නේද මේරටේ ඒ එක වසර දරුව ඉන්නවා දෙක වසර දරුව ඉන්නවා පහවසරේ ශිෂ්ෂත්්‍ය කරන දරුව ඉන්නවා දොළහ දහතුන එලෙවල්ලියන දරුවන් ඉන්නවනේද. නමුත් හිතන්න ඕලෙවල් කරන දරුවන් වෙනුවෙන්ම ආදර්ශ ප්‍රශ්න පත්‍ර පොතක් හඳුන්වා දෙනවා කියලා එතකොට ඉලක්ක වෙළඳ පොළ කවුද ඔබ සාමාන්‍ය පෙළ හදාරණ දරුවන් එනම් වෙළඳ පොලක් කියන්නේ ගැනුම්කරු විකුණුම්කරු හම්බෙන්ඩ පුුවන් ඕනම ස්ථානයක් ඉලක්ක වෙළඳ පොල අපි ඉලක්ක කරගත් නිශ්ෂිත පාරිභෝගික කණ්ඩායමක් ඉන්නවා. තවදාහරණයක් කිව්වොත් දරුවනේ විවිධ ආහාර නිෂ්පාදනය කරනවන අපි ිතමූ දිය වැඩියා රෝගීන් සඳහා විශේෂහාරයක් නිර්මාණය කලා නිෂ්පාදනය කලා අලවි කලා කියලා අන්න එතකොට අපේ ඉලක්ක වෙලඳ පොල කවුද දියවැඩියා රෝගීන්. එනිසා බලන්න නිර්වචනය ව්‍යාපාරයකට වඩාත් ආකර්ශණීය ලෙස මෙන්ම වඩාත් ආකර්ශණය ලෙස මෙන්ම ලාබදායිව තෘප්තිමත් කළ හැකි පාරිභෝගිකයන්ගින් සමන්විත වෙළඳ පො කොටස හේවත් පාරිබෝගික කොටස ඉලක්ක වෙළඳ පොළවෙේ තව පරබලන්දරුවනේ ව්‍යාපාරයකට වඩා තාකර්ශණීය ලෙස මෙන්ම. ලාබදායිව තෘප්තිමත් කළ හැකි. පාරිභෝගිකයන්ගෙන් සමන්විීත. වෙළඳ පොල කොටස හේවත් පාරිභෝගික කොටස ඉලක්ක වෙළඳ පො, වේෙන ඉලක්ක වෙළඳ පොල තුළ. වෙළඳ පොළේ සිටින සියලුවම පාරිභෝගික පිරිස නෑ ඉලක්ක වෙළඳ පොල තුළ ඉන්නේ අපිට වඩාත් මාකර්ශ්ණීය ලෙස ලාබදායිව තෘප්තිමත් කළ හැකි පාරිභෝගික කොටසක් පමණ වෙළඳ පොළේ කොටසක් පමණයි. මමොට ඒකයිකිව්වේ පාසල් පද්ධතිය තුළ ලක්ෂ පණාකටා සන්න ශිෂ ප්‍රජාවක් ඉන්නෝ. හැබැයි සාමාන්‍ය පෙළ විබ්භාගය හදාරන්නේෙමින් ක්ෂ හතරකට පහකට ආසන්න ප්‍රමාණයක් පමණයි. එසේනම් අපි විසින් ඔබට ආදර්ශ ප්‍රශ්න පත්‍රපොතක් හඳුන්වා දු නෝොත් අපේ ඉලක්ක වෙළඳ පොල වෙන්නෙ දරුවනේ අපි සඳහන් කරපු ලක්ෂ පණාක මුලු ශිෂ ප්‍රජාවන මේ ලක්ෂ හතරකට පහකට ආසන්න ඔබ අයිතිවන සාමාන්‍ය පෙළ හදාරණ ශිෂ ප්‍රජාව පමණයි. එනම් ඔබ තමයි අපගේ ඊලක්ක වෙළඳ පල ඔබට පැදලිදරුව. අපේ මේ පාඩමේ අවසාන කොඩසක ේගතම අලවි කරන මිශ්‍රය. marketමික්ස් අලවිකරන මිශ්‍රේ කියන්න දරුවනේ අපේ ව්‍යාපාරය අලවිකරන අරමුණු තියෙනවා අලවිකරන පරමාර්ථ තියනවා ඒටු කරගන්න පාවිච්චි කරන අයිතම හතරම් මේ හතර අපිට ලේසියෙන්ම නම් කරන්න පුළුවන් 4ෝසස් කියලා. පී අකුරෙන් පඩන් ගන්න වචන හතර නිෂ්පාධිතය මල ස්ථානයේ ප්‍රවර්ධනය එසෙනම් දරුවනේ ව්‍යාපාරයක් තමන්ගේ අලවිකරණය පැත්තෙන් අලවිකරන පරමාර්ථ ඉටුකර ගන්නකොට ව්‍යාපාරය තමන්ගේ අරමුණුවලට යනකොට ව්‍යාපාරයේ බලන්න ඕනේ තමන් ලබාදන නිෂ්පාදිතය ගුණත්වය පිළිබඳ ලබාදන නිෂ්පාදිිතය පිළිබඳ ඊට අදාළ මිල පිළිබඳව. ඒ විකුණන ස්ථාන පිළිබඳව. ඒවා බෙදාහරණ ක්‍රමවේද පිළිබඳව. ඒවගේ අලවිය වැඩි කරගන්න පාවිච්චි කරන්න ප්‍රවර්ධන වැඩසටහන් පිළිබඳව. එසනම් දරුවුණේ ව්‍යාපාරෙකට පුළුවන්න්නන් මේ ෆෝපීසස් පිළිබඳව වැඩි අවධනයක් යොමු කරන්න ඒ ව්‍යාපාරට පුළුවන් තමන්ගේ මූලික අරමුණු තවන්ගේ ව්‍යාපාර අරමුණු පහස්සුවෙන් මිටු කරගන්න. නි්පාදිිතය කිව්වට මිලකිව්ුවට අපිට මේක එච්චරම තේරෙන්නෑනි එනිසා අපි එකොළහ ශ්‍රීය පෙළපොතේ තුංවනි පාඩ මනුව බලමු නිෂ්පාධිතය කියන්නේ කුමක්ද කියලා හරීම ලේසි මිනිස් සුඩ්ඩාාවශ්‍යතා තියෙනවා වුවමනා තියෙනවා මේවයිටු කරගන්න බෙළඳ පලට ඉදිරිපාත් කරන ඕනෙම දෙයක් නිෂ්පාදිිත වේ බාණ්ඩ මතකද නිෂ්පාදිතයා සේවා දන්නවද නිෂ්පාදිිතයක්. අදහස් කියනෙක බහලා තියනවද වෛද්‍යවරයගේ අදහස. ග්‍රහනිර්මාණ ශිල්පියගේ අදහස වටිනවනේද. ඔවුන් අප මලක් අයකරනවනේද. ඒවා අදහස් වශයෙන් ගන්න පුළුවන් නීති්ඥයකුගේ අදහස මිලක් තියනවනේද. වටිනාකමක් තියනවනේද. ලෝය ඉදිරිපත් කරන අදහස කියන්නෙත් බණ්ඩයක් සේවාක් වගේම නිෂ්පාතිතයක් ලොබට පැහැදිරේද. තව වශ්‍යනන්දරුවනේ චිත්‍රපටියක් සින්දුවක් නාට්්‍යයක් ක්‍රීඩවත්සවයක් ක්‍රිකට් මැච්ච එක සංගීත සන්දර්ශනයක් වගේ දේවලුත් නිෂ්පාතිත වශයෙන් ගන්න පුළුවන්. ඉඩ අමතරවා වශ්‍යනං සත්තුවත් ෆිල්ම් හෝල් එක වගේ ස්ථානයක් සියම් ක්‍රියාකාරකමක් කිසියම් ක්‍රියාකාරකමක් කිසියම් නිසව්වක් අපිට නිෂ්පාතිත වශයෙන් ගන්න පුළුවන්. ඔබ මූලික වශයෙන් බාණ්ඩ සේවා අදහස් කියන උදාහරණ තේරුම් ගන්න මතක් කරගන්න දහය ස්ශ්‍රේණයේ බාන්්ඩ සේවා ගොඩක් තිගෙන ගත්ත නිසාම මෙහෙම කිව්වේ එකවතාවක් බලමු නිෂ්පාධිතයක් කියන්නේ මොකක්ද කියලා මිනිස්සා අවශ්‍යත වුවමනා ඉටු කරගැනීම නැත්තා සපුරා ගැනීම සඳහා වෙඩද පළට ඉදිරිපාත් කරන ඕන එම දෙයාල් නිෂ්පාදිිත වේ. ඊළඟක මි ප්‍රයිස් මිලක්න් අපි බාණ්ඩයක් ගන්නකොට ගෙවනාග සේවාවක් ලබා ගන්නකොට අපි ගෙවපුවාගේ ා්ඩ එක මික්තිය නො සේවාවක මලක්තිය නොවවෙලඳ පොලේ විකිණෙන්නේ මේක මිලකට. එනම් මිල කියන්නන්නේ මොකදද බාණ්ඩයක් හෝ සේවාවක් වෙනුවෙන් අපෙන් අප කියන්නේ පාරි භෝගිකයගෙන් අය කිරීමට අපේක්ෂිත වටිනාකම මිලවේ. තව පරක් බලන දරුවනේ කිසියම් බාණ්ඩයක් හෝ සේවාවක් වෙනුවෙන් පාරිභෝගිකයගෙන් අයකිරීමට අපේක්ෂිත වටිනාකම මිලවේ මේ මිල කියන එක? ව්‍යාපාරිකයාගේ පැත්තෙන් ප්‍රධාන ආදායම ව්‍යාපාරය පැත්තෙන් මිල කියන්නේ මොකදද ප්‍රධාන ආදායම ඒවගේම දරුවනේ මේ මිල කියන්නේ පාරිභෝගකයාගේ පැත්තෙන් එක්තරා වියදමක් එක්තනා වියදමක් උදාහරණෑ මේමිතන් විදුලි බල මණ්ඩලය අපිට සේවා සපේනවා විදුලි සේවා සපේනවා ඔවුන් අපිට මාසියන්තිමට විදුලි බිලක් ලබා දෙනවා ඒක ඔවුන්ගේ පැත්තෙන් ඔවුන්ට ආදායමක් අපේ පැත්තෙන් අපිට වියදමා පැදිලිද තේරුණාද පාංගෙඩියක මිලක් තියෙනවා බේකරිගට ආදායමක් මේ විකරණ කඩේට ආදායමක් මිලදීගත්ත පාරිබෝගි කපිටේක වියදමාක් නිෂ්පාතිතියයි ිලා ඉගෙනගත් අපිට දැංඉගෙනගන්න තියෙන්නේ ස්ථානය පිළිබඳව ලේස් ස්ථානය ස්ථානයක් කිව් හමිතින් අපිට මතක් වෙන්නේ කිසියම් තැනක් නේද මේක තැනක් හා සම්බන්ධ නමුත් මේක තැනක්ම නෙමේ අපි ඉගෙනකමු පොන්්ඩ පොන්්ඩ ස්ථානයක් කියන්න දරුවනය නිෂ්පාධිත පරිභෝගිකයන් වෙත ලබාදීම හා සම්බන්ධ කටයුතු මොද නිෂ්පාදිිත, පරිබෝගිකයන් වෙත ලබාදීම හා සම්බන්ධ කටයුතු මෙතරන දරුවනේ අපිට කියන්න පුළුවන් නිස්්පා දෙකයෙක් බාන්ඩ නිපදවනවා පාරිභෝගිකයක් බා්ඩ පරිභෝජනය කරනවා. මේ නිපදවන නිස්්පාදකයා තමන්ගේ පාරිභෝගිකයන්ට බාන්්ඩ ලබා දෙන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි රිජු බෙදාහැරීම එක නිෂ්පාදකයා රිජුම කෙලින්ම පාරිභෝගිකයට බාණ්ඩ සපේනවා. ගො කෙලින්ම පාරිභෝගිකයට හාල් ලබා දෙනවා. බේකරියත් කෙලින්ම පාරිභෝගිකයට පාං ලබා දෙනවා. ඔබට පැහැදිලිද දෙවනි අවස්ථාව අපට නම් කරන්න පුළුවන් දරුවන අතර මැදියන් මගින් බෙදා හැරීම. එකයන්නේ නිෂ්පාදකයා තම නිෂ්පාධිත තොගවෙලෙන්දා, සිල්ලර වෙලෙන්ද වගේ අතර මැදියන් පාවිච්චි කල්ලා පාරිභෝගිකට ලබා දෙනවා. එකන ගොවි තමන් නිපදවන්න හාල් තොකවෙලෙන්ද හරහා සිල්දර වෙළෙන්ද හරහා පාරිබෝගික ඔබට ලබා දෙනවා. බේකරිය තමන්ගේ පාංගෙටිටික සිල්දර කඩේට බාර දෙෙනවා නැත්තම් ඔබේ නිවසසලට එනවනේ විශේෂ ත්‍රීවිල්ලයක් අපි චූම්පාංකේලත් කියන්න නේද. ඔවුන්ට ලබා දෙෙනවා ඔබ ල්ර කඩින්ං නැත්තන් එම ත්‍රී විල් එකෙන් පාංගෙඩිය මිලදී ගන්නම්. උදුර සම්බන්ධනේ කවුද සම්බන්ධ වනා කවුරු හරි සම්බන්ධවෙච්චායට අපි කියනවා අතර මැදියන් කියලා. කෞුදේ අතර මැදියන් තොගවෙෙන්දා සිල්දර වෙලෙන්දා. නියෝජතිය කියේලත් කෙනෙක් න්න ඔයා ගැන පේසිල් ලබස්ස එක ලොකෝඩ කතා කරන්න නෑ. ඉතින් දරුවනේ ඔන්න බාන්්ඩ බෙදාහරන ප්‍රධාන ක්‍රම දෙක රජු බෙදාහැරීම, අතරමැදියන් මගින් බෙදා හැරීම අනෙක හොඳින් මතක තියාගන්න සේවාවක් බොහෝ විට රිජු බෙදාහැරීමෙන් තමයි පාරිබෝගි කියයට ලැබෙන්නේ ප්‍රවර්ධනය දරුවනේ ප්‍රවර්ධනය කියලා කියන්නේ අපේ අලවිකරණ මිශත්‍ර අවසාන විචල්ලය අලිවිකරන මිස්ශ්‍ර විචාල්්‍යයන් හතරක් තිබනේ නිශ්පාතිති අපිට පුළුවන් බාන්්ඩ සේවා අදහස් මිලාබිට මතකයි ඒකොල්ලන්ට ආදායම අපිට වියදමා ස්ථානයේ මතකයි. ෘුජුබෙදාහරීම අතර මැරියන් මගින් බෙදාහැරීම. දැ මේ ප්‍රවර්ධනය ප්‍රවර්ධනයක් කියන්නේ ප්‍රචාරණය වගේ දෙයක් අපි පොඩ්ඩ තේරුංගම ව්‍යාපාරයක් තම අලවිය වැඩිකර ගැනීම සඳහා යොදාගන්නා විවිධ උපක්‍රම ප්‍රවර්ධනය වේ. මොකදද අලවිය වැඩි කරන්න ව්‍යාපාරෙක විකුණු මාදායම. ව්‍යාපාරක, විකුණු මාදායම වැඩි කරන්න පාවිච්චි කරන ඕනෙම උපක්‍රමයක් අපි කියනවා ප්‍රවර්ධනය කියලා ඉති ප්‍රවර්ධනය වැදගත් හැමෝටම ව්‍යාපාරගැන්ට ව්‍යාපාරවලට වැදගත් දේශපාලයන්ට දේශපාලනයට වැදගත් මෙඩ අඔස්සල එකඒක වැඩසරහන්නයන්න TV චනල්වල ඒවගේ එස්සෙම් සරහා ජයග්ගහන ලබන්නේ ඔවුන්ට ප්‍රවර්ධනය වැදග ප්‍රවර්ධණය කියනෙ විකුණුම්ම නෙේ. අපිසාමාන්්‍ය ව්‍යාපාරයක් තුළ සාකච්චා කරන්න විකුණුම්නේ ආදායම විකුණුම්න ව්‍යාපාරක ප්‍රධාන ආදායම නේද එනිසාපික ෙනො ව්‍යාපාරය අලවිය වැඩි කරගන්න පාවිච්චි කරන ඕනෙම උපක්‍රමයක් විවිධූ පක්‍රම ප්‍රවර්ධනය වේ. මොනද දිංකරන්නේ ඇන්ඩඩිස්මන් පළ කරනවා දැන්වීම් පලගරනෝ. තමන්ගේ නිෂ්පාතිිත හඳුන්වාදීමට සසාම්පල් නොමිලේ බෙදාහරන. විශ්පාතිත හඳුන්වාදීම විශේෂ වැඩමුළු පවත්වනවා විශේෂ වැඩමුළු පැවැත්වීම වෙනත් වැළසරහන් පැවැත්වීම ඒ වගේම ක්‍රීඩාතරග නාට්‍ය වැනි දෑ සඳහා අනුග්‍රහයන් ලබා දෙනවා.ඒ අනෝ දරුවනේ අලවිකරණයට අදාළ විචල්ලයන් හතර ම අපි මේ වෙනකොට ඔබත් සමග සාකච්ඡා කලා අපි ඒ සම්බන්ධය නොබේ පෙළපොත හඳුන්වා දෙෙන විශේෂ ගැලීම් සදහනක් බලමු අලවිකරන මිශ්‍රයේ එක්කෙක් විචල්ලයන් සඳහා අයිතම. අලවිකරන මිශ්‍ර විචල්ලය හතරයි නිෂ්පාධිතය මිල ස්ථානය ප්‍රවර්ධන යනේද නිෂ්පාධිතයක් කිව්හාම නිෂ්පාදිිතය ගුණත්වේ ගැන හිතන්න. මිෂ්පාධිතය ඇතුළත් කොටස් ගැන හිතන්න අංගෝපාංග කියන්නේ කොටස්. ඩිසයින් එක මෝස්තරය ගැන හිතන්න ඒ ඇසුරුම් කරන විදිිය ගැන අවධානයේ යොමු කරන්න එ නිෂ්පාධිතය කියන එක තුළ ඇතුළත් වෙන්නේ එක තියෙන අංගෝපාංග මෝස්තර ඇසුරුමඒ අතර ගුණත්වයට මුල්තැනක් ලබාදී යුතුයි නිෂ්පාධිතයක මිල කියන්න දරුවනේ ලිස්්ට එකේ තියෙන මිල මෙනුව එකේ තියෙන මිල බිල් එකේ සාමාන්‍යෙන් අපි දකින මිල එක අඩු කරනාගයක් තියෙනවා අපි කියනවා වට්ටම් කියලා දීමනා කියලා කියන්න නිකම් ගොබයිල් ෆෝන් එකක් ගන්නකොට අපිට නොමිලේ ලබා දෙනවා කිසියම් දෙයක් සපත් දෙකක් මිලදී ගන්නකොට අපට නොමිලේ ලබා දෙනවාමස් දෙක බැට්ට එකක් ිලදීගන්න ගිහම නොමිලේ ලබා දෙනවා බෝලයක් අපිට ඒවා දීමනා වශයෙන් සලගන්න පුළුවන් නයකොන් දේසි මිලදී ගැනීමදී ඒ ආයතනයේ ලබාදීපු නය ක්‍රමයා නය කොන්දේසියා සයට බින්දුවක පොලියක් යටතේ ක්‍රී්කාඩ්ඩෙන් නයට ගන්න පුළුවන් එවැනි කොන්දේසියා ගෙවීම් ක්‍රම පහසු ගෙවීමේ ක නයවාරික වශයෙන් නැත්තැල් ලීසිං වාරික වශයෙන් නැත්තං ආයතනය ලබාදීපු විශේෂණ අය යෝජනාවක්ක යටතේ ගෙවීමේ ක්‍රමයක් අපිට මෙහිදිී ලබාගන්න පුළුවන් සලගන්න පුළුව ස්ථානය පාරිභෝගකයට බෙදාහරින්නේ කොහොමද. පිහිටීම ව්‍යාපාරය පිහිටවන්නේ මොන ස්ථානෙද. ව්‍යාපාරය තොක ගබඩා කරන්නේ කොහෙද. ව්‍යාපාරය ප්‍රවාහණය කරන්න පාවිච්චි කරන්නේ මොනවගේ වාහනද. මොනවගේ ස්ථානස් වලට ප්‍රවාණය කරනවද. ආවරණ කලාප ආවරණ ප්‍රදේශ. ඇතැම් කෑම විකරණ අලවිසල් බාසා ඇති මෙක් ඩොනල්ස් නේ දෙවැනි ආයතර හැමතනට බාඩ්ඩ ප්‍රවාහණය කරන්න නෑන දරුවුණනේ කෑම හැමතරටම ඩිලිවරි සේවා කරන්න නෑ නේද ආවරණය කරන ප්‍රදේශ ආාවරණය කරන කලාප තියෙනවා. එව තම ආවරණ කලාප ප්‍රදේශ වශයෙන් ගන්න පුළුවන්. ප්‍රවරධනය ප්‍රචාරණ දැන්වීම් පලකරන විදිිය පෞද්ගලිකව හම්බෙලා හඳුන්වාදන විදිිය විශේෂෙන්ම දේශපාලක්නියෝ මහජන සම්බන්ධතා හරහා තමන්ගේ දේවල් හඳුන්වාදන විදිහ. ගේන් ගට ගිහිල්ලා බිනිස්සුන් හම්බෙනවා රැස්සීමම් පවත්වර වනේද ව්‍යපාරත් එහෙම ගේයින්ගට ගිහිල් අලවි කරනවා. රැස්ීම් සම්මන්ත්‍රන වැඩමුළු හර හඳුන්වාදීම් කරනවා විකුණුම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ගණ්ඩ පුළුවන් වෙනත් ඕෝනෑම සම්පල් පෙදා හැරීමක් වෙඩත් තෝනෑම ප්‍රවර්ධන ූපක්‍රමයක් අපිට මේ අයට ද හඳුන්වන්න පුළුවන් එසනම් දරුවනේ අපි අලවි කරන මිශ්‍රේ තුළ එකන ගත්ත නිෂ්පාතිතය සම්බන්ධයෙන් ලේසිම දෙකක් මිල සම්බන්ධයෙන් ලේසිම දෙකක් ඔබේ අවධානය වැඩිකිරීම පිින්සමන්නිිකම් පෙන්නන්නම් ස්ථානය සම්බන්ධයෙන් ලේසිම දෙකක් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ලේසිම දෙකක්වත් ඔබ පාඩංකරගන්න බලාගන්න මතක තියාගන්න ඒ හරහාබිට පුළුවන් ලේසියෙන් ම අපේ මේ පාඩමට අදාල තිේරි නෝට් එක අවසන් කරන්න. ඉන් පසු අපේෙනව ඔබේ එකකොලහ ශ්‍රේණිය පෙළ පොතානුව ක්‍රියාකාරකම් මංක එක. පහත ප්‍රකාශ හොඳින් කියවන්න නිවරදිනං හරිදාන්න වැරදිනම් වැරදිලකුණ දන්න. එක අලවිකරන සංකල්පය බිනි සවශ්‍යතා සහ වුවමනා පතිමත් කිරීම අරමුණු කරගනිමින් ත්‍රියාත්මක වේ ඇත්තද මිනිස් අවශ්‍යතා වබනාටු කරන්න නේද මේ සංකල්පය ක්‍රියාත්මක වුණේ ඔවවේක හරි. පාරිබෝගිකා අව්‍යතා සහ වබනායිටු කිරීම සඳහා අලවිකරුවන් විවිධ නිෂ්පාතිත න බාණ්ඩ සේවා වළඳ පලට දිරිපත් කරයි. ඒක අත් හරි නේද. කලින් ඉවර කරන්න බලන්න දරෝටික. වෙළඳ පොළක් කියන්නේ මොකද කියලා අච්චුපොත සඳහන් කලා ඒ ගැන ක්‍රියාකාර කමෙන් නඇවත මතක් කරනවා ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් හබුව නිශ්චිත ස්ථානයක් වෙනද පොළක් වේ. අපිට එක වැරදිී කියන්න බෑ ඒ අපිට නිර්වචනයක් වශයෙන් ගන්න පුළුවන්. නිෂ්පාදකයා රිජුවම භෝගිකයාට බාන්්ඩ බෙදාහරන අවස්ථා ඇත ඔවු ඒකත් හාාරය තොග වෙළෙන්දා බාණ්ඩ බෙදාහැරීම ක්‍රියාවලී අතර මැදියෙකු ලෙස කටයුතු කරයි අතර මැද අන් දෙන්නේෙක් කිටිය අපේ සිලබස් එකනේ තොග වෙලෙන්ද සාාසිල්දර වෙලෙන්දේ නිසා එකත් නිවරදි නිෂ්පාතිතයක් පාරිභෝගිකයාට බෙදාහැරීමත් සමග අලවිකරන ක්‍රියාවලී අවසන් වේ මොකොද කියන්නේ නිෂ්පාධිතයක් පාරිභෝගිකයාට බෙදාහැරීමත් සම ගල විකරණ ක්‍රියාවලි අවසල් වෙනවද. නෑ අලවියෙන් පසුසේවා සපේන නිසා ප්‍රතිචාර ලබාගන්න නිසා ක්‍රියාවලි අවසන්වේකේ ලබිට කියන්න බෑ දරුවනේ. ප්‍රචාරණ දැන්වීම් පලකිරීම නිෂ්පාතිිත ප්‍රවර්ධනය සඳහා භාවිත කරනෙ එක්ක උපක්‍රමයෙකි මන්තවපාරක් කියන්න ප්‍රචාරණ දැන්වීම් පකිරීම ප්‍රවර්ධන උපක්‍රමයක් ලු ඔවු නිවරදී දරුවනේ හරි නිෂ්පාතිතියක් ප්‍රවර්ධනය කරනු ලබන ක්‍රමය තීරණය කිරීමේදී නිෂ්පාධිතිය ඉල්ලුම් කරන පාරිභෝගිකයන් පිළිබඳව සැලකිලිමත් වී යුතුය ඔවු පාරිභෝගිකයන් අනුව ප්‍රවර්ධන කරම වෙනස්සවෙන්න පුළුවන් අිනෝ ක්‍රයාාකාරකාම් මංක ද දෙක බලන්න ඔබ දිනපතා භාවිතා කරන නිෂ්පාධිත දහයක් නම් කර ඒ වගේ මිලදීගන්න ස්ථාන ප්‍රවර්ධනයට භාවිතා කරන උපක්‍රම වගුවක් මගින් ලියන්නලු එකක් පෙළපොත දීල තියෙනවා මමත් කිහිපයක් ලියන්නම් ඔබත් කිහිපයක් ලියමින් වගුව හිමීට සම්පූර්ණ කරගන්න අවශ්‍යයි. අවශ්‍යයක් හඳුන්වා දෙනවා කාබන් පෑන කෘපියල් පහලවක මිලක් මිලදී ගන්නා ස්ථානය සිල්ලර වෙළඳ සල ප්‍රවර්ධන උපක්‍රමය ටීව එක දැන්වීම වි ඔබට ගන්න පුළුවන් මේ වගේම තව උදාහරණයක් ඔබේ අභ්‍යාස පොත මිලරුපියල් අසූවයි ස්ථානය පොත් අලවි සල ප්‍රවර්ධන උපක්‍රමය රූපවාගි වෙළ දැන්ව ද ඔබේ තාත් මේ දවස්ස වල ඉඩමක් හයෙනවා එනිසා මෙතින්ට දන්න පුළුවන් ඉඩමක් ඉඩ මිලට දන්න පුළුවන් රුපියල් මිලියන දහයයි රුපියල් මිලියන දහයයි මෙලදී ගන්නා ස්ථානය අපට දන්න පුළුවන් ලෑන් සෙල්ලක නමක් ඉඩම් බිකරුණණ ස්ථානක නමක් ප්‍රවර්ධනඋපක්‍රමයට දන්න පුළුවන් අත්පත්‍රිකාව TV දැන්වීම නැත්තං අපි පාරයද්දි දකිනවා ලයිට් කනුුවල එල්ලා වැටන බැනර තියෙනවා. ඉන්සයි වනි බැනර් එකක්. අය ගත්ත ළඟදී ෆෝන් එකක් එනි සබට මෙදට ජංගමතුර කථනයක් දන්න පුළුවන්. අවශ්‍යෝභ කැමති ආස විශේෂ බ්‍රෑන්මයක් සමඟ ඒ එකක මිල රුපියල් ලක්ෂයි. රියල් ක්ෂකා මර රුපියන් ලක්ෂ දෙකයි මිලදීගත්ත ස්ථානය මොබයිල් ෆෝන් ශෝප් එක ජංගම දුරකථන අලවිසලක් ප්‍රවර්ධන උපක්‍රමය YouTubeු දැන්වීමක් ෆස්බුක් දැන්වීමක් එසත් නැත්තම් පෞද්ගලි කලවයක් කෙනෙක් ඇවිල්ල හඳන්වාදිල නිසා මිලදීගත්තා පැදිලිද? ට වදවල් න්න පුළුවන්දරුුණේ ම ැන්ඩ මුදාදරනට පහක්කයයක්කි්වා ඔබ පාවිච්චි කරන ඇඳුමක් ඒ ඇඳුම මල රුපියල් දාහයි මිලදීගන්න ස්ථානය ඔබැම ඔබ ශොපින් කරන්න කැමති ආයතනක නමක් ප්‍රවර්ධන උපක්‍රමය ෆෙස්බුගක් දැන්වීමක් එසේත් නැත්නම් රූපවාහිනී වෙලන් දැන්වීමක් එසෙත් නැත්නම් අත්පත්‍රිකාව පැහැදිලිද. මෝටරතයක් මිල රුපියල් ලක්ෂ දහයයි රුපියල් ලක්ෂ දහයට නම් මෝට්‍රරතගන් නමාරු නේද රුපියල් ලක්ෂ සී අයි ත රුපියල් මිලියන පහයි රෘපියල් මිලියන විසි පහයි. මිලදීගත් ස්ථානය කාසෙල්ලේක නමක් නැත්තං මෝටරත අලවී ස්ථානයක් ප්‍රවරධ උපක්‍රමය කරපවානී වෙල දැන්වීමක් නැත්තන් අපට දන්න පුළුවන් අන්තරජාල වෙලඳ දැන්වීමක් නැත්තැං අපිට දන්න පුළුවන් සගරා දැන්වීමක් පුවත් පත් දැන්වීමක් නේද ඔබට අවශ්‍ය සපත් දෙකාක් නිෂ්පාතිිත්තේ මිල රුපිය දෙදාහයි ස්ථානය ඔබ කැමති පාවාහන් බිලදීගන්න ආයතනයක් ප්‍රවර්ධන උපක්‍රමය රෝපවානී වෙළඳ දැන්වීමක් ගන්න පුළුවන් පුවත්පත් වෙළ දැන්වීමක් ගන්න පුුවන් දේය අනු ඔබට මේ වගුව දන්ට පහක්කයක් ඔබට කිව්ව ඒගේ උදාහරණ කීපයක් ඔබ එතනදී කළබල නොවී ඔබ ඔබේ අයියාක්ක ඔබේ දෙම උපියන් භාවිතා කරනු නිෂ්පාතිතියක්කිදන්න ඔබ ඔය ඕන නිෂ්පාතිතයක මලදන්නවා ඒ මිල සඳහන් කරන්න මිලදීගන්න නිස්ථානයට ව්‍යාපාරය පෞද්ගලික නමලියන්නත් අවශ්‍යන සිල්ලරබෙරද සැලක් සුපමාකට් එකක් මෝට රතල්ල විසලත් රතනාල විසලක් වගේ පොදුවනයක් භාවිතා කරන්න පුළුවන් ප්‍රවර්ධන උපක්‍රම වලට ඔබ මීට පැරිගෙනගෙන තියෙනවා ප්‍රවර්ධන උපක්‍රම කිහිපයක් ප්‍රචාරණ දැන්වී පෞද්ගලි කලවී මහජන සමධතා නොමිලේ සාම්පල් බෙදාහැරීමක් මගින් එවැනි යම් උදාහරණයක් භාවිතා කල්ලා ඔබට එම ප්‍රශ්න සඳහා පිළිතුර පහස්සුවෙන් සම්පූර්ණ කරගන්න පුළුවන් ක්‍රියාකාරකම් අංගතුන ල නැෙ ප්‍රශ්න හිපයක් අපෙන් අහලා එකක් ඔබ ප්‍රදේශයේ පවතින අවශ්‍යතාවක් සපුරාලීම සඳහා නිපද වී යුතුයයි ඔබ සිටර නිෂ්පාදිතයක් නම් කරන්න එම නිෂ්පායිද මිලක් නියම කිරීමද සලකාබලන කරුණු මොනවද එම නිෂ්පාතිතිය පාරිම්භෝගිකයාට බෙදාහරීම සඳහා භාවිතා කළ හැකි විධ මාර්ග මොනවද එම නි්ාතිය ප්‍රවර්ධනය කිරීම සඳහා වඩා සුදුසු හරූපවානී හෝ පුවත් පත් දැන්වීමක් නිර්මාණය කරන්න. ද ඔබ හිතන්න ඔබ මේ ප්‍රදේශයේ පවතින අවශ්‍යතාවයක් සපුරන්න නිපදවන්න යුතු නිෂ්පාධතියක් කඔබ හිතුවා. එක ආහාරවර්ගයක් වෙන්න පුළුවන් අධ්‍යාපනික දෙයක් වෙන්න පුළුවන් ඇතුමක් පැළඳමක් වෙන්න පුළුවන් සෞඛ්‍ය දෙයක් වෙන්න පුළුවන් බෙහිතක් වෙන්න පුළුවන් අෞෂ දෙයක් නෙ එම නැත්තං ආරක්ෂාවට වශ්‍යුපකරණයක් වෙන්න පුළුවන් විනෝදය සඳහා වශ්‍යුප කරණයක් වෙන්න පුළුවන් හොඳ අපි එතමු ඔබ කැමති කියලා පිසකන් ඔබ කැමති පිසකන් ඔබ කැමති වෙනත් ආහාරයක් ගන්න ඔබ කැමති විශේෂ ඇඳුමකට ඔබට ඒකල යන්න පුුවන් නිෂ්පාතිය වශය. නිෂ්පාදිතයට මිලක් නියම කිරීමේදී සලකා බලන කරුණු මූලික වශයෙන්ම පිරිවය මොකදද නිපදවන්නගේ වියද පිරිවයි ඉ අමතරවයිඉතින් අපිට තවගන්න පුළුවන් නිෂ්පාධිතය සඳහා ඇති ඉල්ලුම නිෂ්පාධිතය සඳහා ඇති ඉල්ලුම අමතරව ගන්න පුළුවන් ආදේශක බා්ඩවල මලගන්නන්. පිස වෙනුවට කන්න පුළුවන් තවත් බෝගස් තියනවනේ විවිධ තවත් ආහාරතියන අයවගේමිලගනම් අපිට බලන්න පුළුවන් දැන්ඩ කරුණ දෙකක්වාට දෙන්න. ඒ පාරිභෝගිකයාට බෙදාහරින්න භාවිතා කරන විවිධ මාර්ගමොනොවස්සාමා්‍යෙන් පිස වගේ දෙයක් අපි කැමති උනුවෙන්ම කන්නනේ එනිසා මෙතන අපිට මූලික වශයෙන් රිජ බෙදාහැරීම භාවිතා කරන්න පුළුවන් රිජු බෙදාහැරීම කියලා කියනවා ඉඩ අමතර විදින් මෙහෙමයි අපිට මේකලත් අතර මැදියන් මගින් අතර මැදියන් මගින් බෙදාහරින්නත් පුළුවන් අතරමැදියන් මගින් බෙදාහරින්නත් පුළුවන් ඒ නිෂ්පාතිතය ප්‍රවර්නය සුඳ හවාට කියනවා ටීව අඩ් දෙගන්න ඇත්තම් පුවත් පදයන්නන්ීම නිර්මාණය කරන්න. ලස්සන වචනගත්දාල පිස වගේ දෙයක් ආහාරයක් කන්න කෑමතිකෑමක් හෝහෝ ඒ ඒ යම යමි මොනහරි වචන ඩිගත්දාලා ට ලස්සන ඇඩ්ඩ එකක් ලියන්න පුුව එක ඔබ නිර්මාණශීලීව ලස්සන වාක්‍යත් දෙකක් පාවිච්චි කල්ල ලියන් එතනති මෙහෙමයි. ික් සාමාන්‍යයෙන් ලියද්ද ඒක පාරිභෝගිකයාට වැඩිපුර තේරන්න ඕනේ මේ මොකදද කියලා මේක කෑමක් ඒවගේ ඒ පුළුවන්න්න මිලකීයද මිලදීගන්න පුළුවන් මොන ස්ථානෙන්ද ඕඩගල්ල විනාඩිකීයෙන් නිවසට ලැබෙනවද වගේ පුංචු දේවල් කහිපයක් ඔබට පාවිච්චි කරන්න පුළුවන් එවැනි සරල දැන්වීමක් වෙනවෙන් නවාට පොඩි ෆෝමැට්ට එකක් දෙන්න දරුවනේ ඔබේ නිර්මාණ ශීලිත්වය භාවිතා කරමින් ඔබ එවැනි පුංචි දැන්වීමක් හදාගන්න විශේෂෙන් එවැනි දැන්වීමක්හදද්දි අපි මේ වෙලාවේ විකුණන්න බලාපොරොත්තු වෙන්න පිසන එකට අවශ්‍යනම් පොඩි සුන්දර වචනයක් දාගන්න හොට් පිස යමි යමි පීසා රසට පිස සැරට පිස ඒනි වචනයක් ඔබට දාගන්න පුළුවන් ඒවගේ මේකෙද ඔබ මිල සඳහන් කරන්න පැහැදිලිව ඒවගේම දැන්වීමක් පළගරද්දි ඒ පිස එක සම්බන්ධයෙන් පුංචි පින්තූරයක් දාගන්න පුළුවන්නන් හොඳයි ඔබ විකුණන පිසය එක පොඩි පික්ෂය එකක් පොඩි පින්තූරයක් පැත්තකති බහම තමා එක ලස්සන එතකොට තමා ඒක මිනිස්සුන්ට ආසහිතෙන්නේ මේ වගේද එත් තමා විකුණන්න මේක මිලදී ගන්නාසයි කන්නාසයි කළ කෙනෙකුට හිතෙනවා. ඒවගේම මේක විකුණන්න ඔබ විශේෂයෙන් භාවිතා කරන ඔබේ දුරකතන අංකයක් කිසියම් දුරකතන අංකයක්. ඒවගේ ඒ සම්බන්ධයෙන් පොඩි පාරිභෝගිකයට මේක තව ආකර්ශණය වෙන් මිනිත්තු තිය ඔබේ නිවසටම ඔබේ නිවසටම එවැනි විශේෂ ආකර්ෂණයක් දිනා ගැනීමට පොඩි වචන කිහිපයක් දෙ දරුණ ඒවැ නිද නිෂ්පාධිතය තියන දැම්බලන අලවිකරණයක් එක්ක මලන්න සම්බන්දධන විදිය නිෂ්පාදිිතය නම දයනවා දැකපු ගමන් ඒක හිතරවදින් ඒක පින්තූරයක් තියෙනවා ඒවගේම මිලක් තියෙනවා මිලදීගන්න පුළුවන් විදිහත් තියෙනවා. ඉති මේ සියල්ලම එකතු කල්ල තමයි මේ ප්‍රමෝෂණ එක කළේ ත්‍රමේ දැන්වීම අයිතිවෙන්නේ මොකද ප්‍රවර්ධනයට පිසයිති වෙන්නේ මොකද නිෂ්පාදිිතයට. කෘපියල් දාහායිති වෙන්නේ මොකද මිලදීගන්න පුළුවන් ක්‍රමයට අපි කියනවා ස්ථානය කෙලෙනම් බලන්න ඉතාම හෝදින් තේරුම් ගන්න බවුවෙන් මේ ප්‍රශ්නය සාකච්ඡා කලේ විශේෂ හේදුවක් මත. පුවත් පත් දැන්වීමක් නිර්මාණය කරද්දී අපි අලවිකරණය සාකච්ඡා කරපු නිෂ්පාධිතය මිල ස්ථානය ප්‍රවර්ධනය සියල්ලම එම දැන්වීම අන්තර ගත වී යුතුයි. එසනම් දරුවනේ ඔබ මේ අවසන් කළේ එකකොළ හස්ශ්‍රේණියය තුම්වැනි පාඩම අලවිකරණය කියන පාඩම. තව හොඳින් පාඩම් බලන්න මෙතෙක් කල්ලා තියෙන එකකොල් හස්ශ්‍රීණය පළමු පාඩම දෙවන පාඩම දෙෙවන පාඩම තව හොඳින් අද්‍යනය කරන්න. එතකොට අපි සාමාන්‍යෙන් නෙකොළ හශ්‍රේණය පළමු වාරයට අදාළ පාඩම් තුනම මින් අවසන් වෙනවා කියලා සතුටින් ඔබට දැනුම් දෙෙනවා